පුද්ගලී කරනය. නියගේ වචන හිච්චගම තාම පොඩ්ඩ නිගන් නොහරු තියත්ති නද නිගන් එහෙම හොඳ නෑ පුද්ගලී කරණය කරන එක හොඳයිද ඒකටිය නරග දෙයක් එහෙම කියල සමහල්ලාට අදහසක් එනවාද දන්නෙත් නෑ. අපේද මේ වීඩියෝගින් කතා කරන්නේ ලංකාවට පුදගලී කරනය ඕනෙද හොඳද නරගයක්. කියපුකමම පොඩ්ක් පොடிි කටනකම් පැටලනගතියක්ෙනවා. නි මේක නරක දෙයක්ද පුද්ගලී කරණය හොඳද නරක කියගේ පොඩි අදහසක්க்கෙන. තිං අප අද කල්පනා කල්ල වන්නේ ඇත්තටම පුද්ගලී කරණය ලංකා අපගේ රටකට ගැලපෙනවාද ැද්ද හොඳද මොනෝදත්තර අපපි කරන්න ඕ කියලා. සාමා්‍ය ලංකාාවේ බොෝ දෙන කහිතන් ඉන්නේ පුදගලී කරණය කරනවා කියලා කියන්නේ ජනතාවට අයිති දෙයක් ජනතාවකින් උදුරල, ඒ වෙන කවුරු හරි අරගෙන යනක කියලලා බොහෝ වෙලාට පුද්ගලි කර ේති වෙන්න ඇතම රජය සතුව තියෙන මොනාරි ව්‍යාපාරයක් අයිතිය තියෙන එක ඒක රජයෙන් බැහැරවෙලා සාමාන්‍ය ජනතාවගේ අතට පත්තනක නැත්තම් ව්‍යාපාරිකයේ ගැරි ව්‍යාපාරික ක්ඩායමක් අතටහරි ඔවුන් ඒ එක මුදල්ගවලා මිලදී ගනීමත්තම මේ පුද්ගලි කරන ති වෙන්නේ ද මෙතන තිර රජයට අයිති දෙයක් රජයෙන් අයින් වෙන නිසා ටක්ගාල මතවාදයක් ෙනවා අන්න ජනතාවට අයිති සම්පත් ාව ලිය නෝ කියලා. දැන් අපේ මුලින්ම කල්පනා කල්ල බලන්නඕන ඇතරම රජයට අයිති කියල ඔය අපි කිව්වට ඇත්තරම රජයට අයිති හැම දෙයක්ම ජනතාවට අයිතිද කියලා. දැන් රජයට අයිති නම් ඇත්ත රජයට අයිතිවීම සමානයි ජනතාවට අයිති කියන එක නම් එහිනම් ජනතාවදේ අපිට එකින් යම්කිසි පහසුවක්ල බෙන්න්නෙපයි. දැන් අපිගත්තුත් එෙම ජනතාවට අපි මොහරයක් අයිතින මට කොටස් වලද පොලේ කොටස් අයිතිීන? ඒෙන් ලා ාංශ ලැබෙනවා මොද මට යිති කොටස්සීමට ඒ ව්‍යාපාරලාව ලැබෝත් මටේකර ලාබයක් ලැබෙන. ඊට අමතරවේ ව්‍යාපාරිතයද්දී මට දක්ෂතාවයක් තියෙනවන මටඒක සප්ලායගෙනෙක්ෙන්න්න පුලුව ම මනොහරි සපය නොනන්නේ මම පාං සපේනන යකට සපේනග මොනහරිදයක් සපේන වන ට සප්ලයගෙනෙක්ෙන්න්න පුලු. හමනත්තම් මටහොඳ ්‍රමයාතින් හැකියාවත්තින මට අයිට වැඩ පුලුවන්නන් මට මොනහරි වැඩ කරන්න පුලුවන්න ඒ අදාලා ආයතනය. ලම් පත්‍ර කැදවන හොදකටියට මටඒකට ඉල්ලුම් පත්‍රද්දාලා රැකියාවක් ලබාගන්න පුළුවන්. මොනො හරි සේවාාවක් ලබාගන්න පුළුවන්. ඒකට මගේ අතින් සකපහක්වත් වියදංවෙන්න නෑ. ඇැන් අත්තර රජටයිති ව්‍යාපාර ජනතාව ටයිතී කිවට. ඕ එකක්වත් අත්තරමි කරන්න පුලුවන්ද. බෑන අපිට ඒක ව්‍යාපාරයකවත්? ඉල්ම් පත්ත්‍රයත් ද රැියාවක් ගන්න බෑ මොක ඒකට රැකාවලට ගන්න ඔක්කෝම අන දේශපාලක්නියෝන්ගේ දන්න ඒගොල්ලොන්ගේ චන්දර වැඩ වැඩ කරපු කට්ටියවත් ඒ වැඩකරපු කට්ටියවත් ගන්න හරි මවර. ඒ කළත්ත ඇමත්තුමා අයිස්තුක් කියියලා ඒ වැඩ වැඩිපුරවැඩකරපු කට්ටියෙනු සහල්ලට දවත් කියියක් රික්කඩදාගෙන තමයි. ඒතන රස්සාවත් දෙන දෙ මේක නිසා රස්සාාවක් ලබාගැනීම ජනතාවට අයිතින. ඒවගේම ඕගෙන් ලාබයක් ලබෙනවද කිසිමලාවයක් ලැබෙන ලංකාවට ලංකාවෙතියන රජේතියන ව්‍යාපාරවෙල්ලා අතිම පාලු ලබන කොචර පාඩුලබනොද කියව අපි ඉතරම ගෙනවාගේ සමහර රාජායතන මාස හතරකට පාඩු ලබල තියෙනවා ලංකාව සමුෘද්ධයට අවරුත්්තර වියද කරන මුදල වගේ හතර ගුණයක්. සමහර තවත් සෙල් සම්දධ රාජාතන පාඩු ලබලදෙන ලංකාේ සමුෘර්ධය වියද කන්නන මුදලවගේ. අරුද්දකට ගොලො මහතට පවල්ලවල ඒ වගේ හයගොඩයක්. ඒ නිසා ඇත්තනම ඒ රාජායතන ජනතාවට සල්ලිදීම කෙසේ වෙත ජනතාවට අයිතිනං ජනතාවට ආදායමක් ලැබෙනවා කෙසේ වෙතත් ජනතාවගේ සාක්කවටත් පික්පොකොට් ගලා. ගෙනුත් සල්ලියරගෙන තමයි ඒ රාජායතර නටත්තු වෙන්න ඕකේ සප්ලයි කෙනෙක්වෙන්න පුොලොන් කවදාවත් වෙන්න බෑ. සප්ලයි ඔක්කෝම ගන්නේ ඒ අදාලා දේශාලක්ඥියොන්ට චන්දෙර වැඩ කරපු පස්සඇදපු ගල්ලපු කට්ටේ තමයි ඒ ඔක්කෝමටික දෙන්නන්නේ වානයක් කරරිදාගන්න පුළන් ොල්ො කට්ටිවිතරයි. ඉතින් එහඒම ගත්තට පස්සේ ඇත්තටම රජයට අයිති ව්‍යාපාර ජනතාවට අයිතිගෙනෙක අමූලිකාමු බොරුවක්. ඒ කරියට ඇවිල්ලාර හක්ක බුදුවැස්. ොක්ක ඩටමස් වගේ තමයි අර සමාල්ල අට සාමාන්‍ය හාමුදුරු කවිබනට අත්තා බණට කියන්නේ. ලොරිය යන ඉස්සරහා බුදුසරණයි දෙවි පිහිට එකලලාගෙන. ඇවැයි පිටිපස්සෙ ඉන්න මරන්න අරංගන හරක්. අන්න ඒවගේ තමයි ඇත්තරම ලංකාව ජනතාවට මේ රජ යිති ව්‍යපාර ටික වැඩේ දීලතිේෙන්නේ කියන්නේ ලොකුව ඩිස්සරහිෙන් ගහගෙන තියවා ලොියය ුදුසරණයි වෙනට ජනතාව ටෛති ව්‍යාපාර කියලා. හැබයි පිටිපස්ස ඉන්නේ ජනතාව ටිකවදාගෙන ඒ ජනතාව මරන්න අරගෙන යන ක්‍රවයක් තමයි. ඇත්තම මේ රජඩයිද ව්‍යාරගල ගැන් ඉතින් එත ොඩ විටේන ප්‍රශ්තමයි ඒහනන්ද මේ රජ යිද්‍යාපාරලට මොද කරන්නවන කියල දැන් යබ කින්න මේේ තිරේ. ඇත්තහම රජටයිද ව්‍යාපාර ප්‍රධහන කිහිපයක් විතරක් අවරුද්දකට ලබන පාඩු ප්‍රමාණය මේවතියෙ බිලියනවඩින් සෑහෙන ප්‍රමාණයක් පාලු ලබන අපේ ආයතන අප මේ ගැන ඇඩවකාටසා ඇඩවකාටා ප්ලස් සරහ නිතර නිතර කියල දේලා. ඇඩ්වකාටා ආයතනය මේ රචයට ඉදි්‍යාර පිළිබඳව කරපු සමක්ෂණය ඔගොල්ොට දැන් න්ලයින් වලන්න පුළුවන්SOE.lkSOE.K කියන වෙබ්බඩ විර ගැෙන පස්සේ අපිේ පිළිබඳව මෙතෙක් කල් එදාස් දාසන්දල ඉදිරිපත් කරපු වාර්තා ගේම ලංකාවේ මොනවගේ රජයට ඇතිවි්‍යපාරද හොඳම කරලා තියන්නේ. හොඳල කරලා නැත්ත කියල බලාගන්නගේ මෙම ප්‍රතිසං විධානය කරන්න ඕනේ මොනවගේද කියලත් අපේ වාර්තාාව තියනව නිසා අනිවාරයම කික් කරන්නස්යි ඩොටල්කේ පුද්ගලිරනයකවටබස්සේ ශාල විරෝධයක්න අම්බෝ දගලි කරණය කරන කියලා ගැන්නේ. අර නතාව තිලයක් මොහර උදුරගෙනක හිල්ල. ඒක කවරුවාරි. දගලිකාංශය දෙන කියලා හෙ දෙක්නේ ඇත වෙන ඇත්තටමයි පුද්ගලිකාංශයට දෙනවාගෙනගතමයි ජනතාවට දෙන කිය කිය මක දලංකාව තින නතන පුද්ගලක ව්‍යාපර සාමා්‍යෙන් අප ගෙවල්ලගතින අරමාණිස් සයක කඩත්වවෙල්ල පුද්ගල කාශයයට තියන ව්‍යපාරක් නමුත් එක පුද්ගලි කරනයක්නේ මක අරමාණස්සය ව්‍යපා ලින්ම රජ අයිතිවෙල තිබෙන ඔතන රජයට අයිතිතේ පුද්ගලිකාශය ඇතිතමයි පුදගලි කරය කියෙන නමුත් ඒ පුදගලි කරන වනට පසෙක පුද්ගලික පුද්ගලයෙක්ට අයි සහි සීම සහිත ලගකීම් සහිත ව්‍යාපාරැක්බට පත්තන. ඉතින් පුදගලිකංශයට ව්‍යාපාරදුවට පසේ ඇතම ඒකතමයි ජනතාවට සැබෑමයිති කියෙන කියන්න මොකද මේ පුද්ලිකංශය ඇති ව්‍යාර නරකට යනගල්ලොගේ බරුග කියන් අවතාව වෙන්නක් නමුත් ඕුන්ට නරකවැඩ කරන එක හරි පාඩුයි. මකද නරකවැඩක් කරලා වැරදි දෙයක්කරොත් ඒම තරඟකාරීත්්‍යය තියෙන තැනකද. මොකද ඔවුන්ට යනේ නමක් නතියෙන. අපිසාමා්‍යෙන් ගත්තොත්තේම අපි පොඩි කෑමකඩේකට ගියුත්තේම. ඒ කෑමකඩේ මනුස්සයා අපිට කවදාවත් බඩයන්න කෑම දෙන්නෑ හිතා මත. මොකද බඩයන්න එකාරක් හරි කෑමදුන්නොත්තේෙම ඔය කඩින් කවදාවත් මනුස්සේ කෑමගන්න ැතියෙනවා. මොකද ඒ කඩේ කෑම සෞත්තුනම් කවරුත් ඒකඩේට න්න එතකොඩේ ව්‍යාපාරිකයටමයි පාඩු.ඒ නිසා පුද්ගලිකංශයට විශාල අවධානමක් තියෙනවා. ඔවුන්ට වැඩි වැඩියෙන් ගුණාත්මක සේවයක් සපයන්න තරග කාරීවෙලෙන ගොළග. නමු රජයේ අපේ තියෙන ව්‍යාපාර ගොඩක්ේවක් ලාබලබනේවත් ඇත්තරම ඒ ආධිකාර නැත්තක් රජයේයම් කිසි සහනයක් ලබාගන්නවා පාඩු ලබනේව ඇත්තරම ඒත් ඒකාදිකාර සාමානෙන් ඒආධදිකාරඇතිබලවාසි මාර ලාවයක් ලබන්නෙබේ නමුත් ඒවත් හොඳම හොඳද ඒකාධකාරටිත්තමයි ලංකාව රජ්‍යාදිි කරගන්නේ ඒ නිසා ඒවත් අමමාම පාඩු ලබන ජනතාවින් සල්ලි ගහනේවා. ඉතින් ඒක නිසා පුද්ගලිකංශේයට බාදුන්දුුත්තෙම ඇත්ත වෙන නතාවටේකට විශාල තරග කරලා සාමාන්‍ය ජනතාව කෙන අපිත්සාමාන ජනතාවනේ අන්න අපි වගේ මේ වීඩිය එක බලන ඔබගේ කට්ටින තරඟ කරලා ඒ ව්‍යපාරත්තෙක සම්දන බල කොටස් වෙල පොලේතියෙනවා දලි ව්‍යාපා. එතකට ඒයි කොටස් සාමාන්‍ය ජනතවිතර ඔබ මට මිලදීගන්නපුලළම් ඒ කට විිලදී ගත්තර බස්සේ. ඒ අදාල කොටස් වලට ලාභාංශෝ ඒ කොටස්වල මිල ඉහල පහල අනඒකනුව මට ලාබයක් ගපය ගන්න පුලුවන් අන්න එතකොට ජනතාවට අයිති ඕනම ජනතාවකට ඕනම කෙනෙක්ට කොටස් වෙලඳ පොලේ ල්දගන්න ලුව නමුත් රජකට යිතියකට හෙමරන්න පුලොන්. කවදාවත් බෑන ඇමදිතුමා හරියේ රජය ඉන්න මාත්‍යවරේ කාලෙන් කාල්ට පත්න අන්ඩුට නොත මේකවෙන්නේ. ඒවගේ මොය රජ පෞද්ගලිකංශේ ව්‍යාරවට ටෙන්ඩර් පටිපාඩිමින් සප්ලය කෙනෙක්ෙන්ට පුලුව. හොඳ මික්තියෙනවන හොඳ ගුණාත්මක භාවන්නම් අපි සපයන්නේ. නිවාරෙන් තරක කරල ගන්න පුලුව. ඒගේ රැ ල්ු පොත ඩක් ට පුදගලකාන්ශේ වැ ර ටියේ ඒගල්ුම දගලිකශය යත රත ඇේ නමුත් ඒ දක්ෂතාව නිසා. මොකද පුද්ගලිකාශයේ දක්ෂටිය ගත්ත නැත්තම් ඒආයතක කඩ වන ඒගුල නිකටියත්ක තර කර ගන්න කරීම. හැයි මත අප අනිවාරෙන් මක යාගරන්න. පුද්ගලිකංශයේ වේවා. රාජ්‍යංශය වේවා. මොනමංශයක වේවා ඒකාධිකාරයක් කියන කන්තිම නකදය මොකද ඒ අධිරයක් කියලගන්නේෙ ජනතාවට ඒඉන්න මිනිස්සුන්ට ඒ සේවාව ලබාගන්න ඉන්න එකම එක්කෙනයි. එකමක්කෙනෙත් කිටියුත්තේම කවදාවත් අපිට ඒ සේවා හරියට ලාගන්න බෑද. රාජ්‍යංශය ඇත්තරම ඒකාධිකාරතියාගෙනත් විාල වශයෙන් පාලුලබන පුදගලිකංශය වනත් ඒ අධිකාරතියා ගත්තොත්ඒ විශාල වශයෙන් ලාබලැබුවත්. ජනතාවට සුබසිදධයක් වන්නේ අන්න ඒකයි වෙළඳපල ක්‍රමය කියලා ගන තරංගය මත්ත යනඒක. දැන් ඇත්තටම ලංකාවේ පුද්ගලි කරනය ගැලපෙනවාද. ඇත්තම ගැපෙන. ලංකා හැබයි ඒකදික කෞරුත් වර්දවා හිතන්න ොදන අපි ලංකාව තින ඔක්කෝම අපිගවතින රාජ්‍යායතන රජය කරන ව්‍යාපාර. විිග ලස්ස ඔක්කොම පර පද්ගලිරණය කරන්න ගෙනෙනවේ මේ තේරු. එකක මහර ආයතන තියෙන අත්තරම නිල සබන්ධ ප්‍රශ්යක් නිසාතමයි ඔඕුන් පඩු ලබන්න ඒගේම වෙලඳපොළේ තනගයක්න ජැිගත්තත් ඒම ලංකාවේ අපි පව්ගේ දවසල දක් තෙල් ගහන්න ධරානි පාත පෝලි. පෝලින ඉදරවත් තෙල්ගහගන්නද. එක්චන අමමාරුණ. තින් ආයතන දෙකයි. පෙටරෝලියම් කෝපරේෂන් එකයි අෝOC සහකම ඉතින් ආයතම දෙකින් ඒකට කරන්නද්‍ය අනත කලා පෙට්‍රෝලියම් කෝපරේෂන්කව ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරයක් රජයට අයිති. ඉතින් ඒක මිල හරිවිදිට ඒ දේශපාන්න බෝලයක් කරලා හැමතිස්ෙම නා්ඩු ලෝක ෙල්මිල වැඩිවෙත්ති ඒතල්මිලත් එෙක නඇතිේද ි අඩු කරල දියාාවෙනවා දේපාන වාසියක් සඳ. ඒවගේම ඒ ඇමතිවරුත්තින් පාවිච්චිරන්නේ ස ඒ කට්ිය පවිච්චිර ටිකක්. ලීටරේගං කිලෝමීටර සාමාන්‍යෙන් තුනක්හරදුවන වාහන විදිින් අතර කාතකට ඒගොලුන්ට ලාබයි. තෙල්මි ික් අඩුවට තියාගේයිඉන්නේද. ජතාවත් සහල් ෙල්ිල වැඩිවෙ දිරිදෙන නමුත් එතැති වෙන්නට ලෝකවෙල ොලේ හ පහල අද්‍ය ි ඒකත් එක් අනගතවෙන්න සිදුවෙන. ඒතින් ඒගේ වෙලාලගද මල සම්න්ධෙන් දීරනයක් ගන්නන ඒකම තර කාරිත්්‍ය ඇති කරන්නන. ආයතම දෙකතුන ඇවිල්ලා තරක කරන්න දුන්නන ඇතන එතකොට ගැලපෙන ක්‍රමයාු හොඳ තෙල් ඉදිරිපත් කරන කට්ටියට ඒඊට අමතරඒ තෙල් ගහන ෂෙද්වල ඊට අමතර වල ාදන සේවාවන් වල ඩනකූල වෙලද ොලේ තර කාරිීත ඇතික්. ඒ යමකිසි අනිවාරෙන් වෙනසක්න්න පුළුවන් ට මහරවදයෙන තරක කාරිත්තය තිගල්ල වෙනස් කරන්න දෙව. ඒගේම සමාර්තියන අනිවාරෙන් පුදගලි කරණය කරන්නනදවල් හොදරම පාඩල්ලබලන කවදාවත් කරගෙන යන්නබ ඉන්නේ ස්විශාල වශයෙන් ආයතනය මත්තම යපෙන ඒ කොල්ලගන්න පිරිස්සන්වන ඒ අනිවාරෙන්ම පෞද්ගලි කරණය කරන්න ඒ සහරල ඇතම පාඩුව රජටයට අවශෝෂනය කරගන්නව. රජේයට කියලා කියන්නේ ජනතාවට නමුත් මතකතියාගන්න ඕනේ පාඩුව ජනතාවට අවශෂණය කරගන්න සිදුවට රජයට අයිතිතේවල්ල රජයට අයිති ව්‍යාපාර කිසිම එකක අයිතියනම් ජනතාවට නෑ ඒක අයිතිය තියෙන්නේ දේශපාලක්නියෝන්ට ස ඔවුන්ට වැඩ කරපු කටියට මතකයින ඔය ඔය තියනෙඒ අධ්‍යක්ෂ මණ්ඩලේකටඩ රජයට අයිති ව්‍යාපාරකට දන්න ඇඳුනුම් කමක් නැතුව යන්න පුුවන්ද. කවදාවත් යන්නබ දැන ඇඳුම් කත මතතමයි අවුරදුගානක් පාට පක්ෂ මොක් තිබුණත් ඒ හැම එකකම ්‍යක්ෂ කණ්ඩලුවට රජයට ඇති ව්‍යාරල පත්කර. ඉතිංඒ නිසායික ජනතාවට අයිතිගෙන එක අමූලිකාමු බොරුවක් ඇත්තරම ජනතාවගේ ඇස් දෙක වහල කොළේ වහලා ජනතාව ලොරිය පිටි පස්සෙදාගෙන මරන් එක්කං යනවා හැබැයි ලොරිය ඉස්සහා ජනතාවට අයිතිකෙන බෝඩ් එක බුදුසරණයි කිය ගාහගෙන තමයි ඇත්තරම මේ ක්‍රාපටි පාටිවෙන්න. ඒගේ අපට කරන්න පුළුවන් තව දෙයක් තමයි මේ සමහර රජයට අයිති ව්‍යපාර රජයේසා පුද්ගනිිකාංශේ එක ඇදතුවලලා ප්ලික් ප්‍රවට පාට ශිපිලගෙන ඒ දෙ කරහාපිට ඇත්තරම ක්‍රියත්මක කිීම හැකියාව තියන. ඉතින් ඒත් එක ක්‍රමයක් ඇත්තරම මේ පවුල්ලබන ව්‍යාපාර රජයෙන් එලියට ගන්න. ඒවගේම සමහර ව්‍යාපාර තියෙන ඇත්තරම රජයට පුළුවන් ආයතර ගැනාවක් ඒ අද කන ො රජ ඇති ්‍යාරගවාම හැම ඒකටම ගොඩක් ගොඩක් ේව අවශ්‍ය වශ්‍ය දයට පටවුගහගන වගේ දාගකිින්න්න චර වව්‍යතාවයක්න අපිට සහරයවා ඒ බද් කරන්න ලන් සහරව හ දන්න ල මොකදකින් ජනතාවට සේයක් ස පේෙන්නෙත්න නඳ ොල අව්‍යතාවකුත්න නිකං ියයාගෙනින්න්න ඒවගේ අපිට හ දාන්න ල සමහරේ පුදගලි ශ දෙ ුල. සමහරේවා මිලානුවම් කිසි වෙන කරන්න පුළුවන් සමහරේව එකට ඒකාපද් කරන්න පුළුවන් මෙතනති සවත් සහරට්ිතා කනම් ද සිංගපූරූ බලන්නක සිංගපූරර්ණ සහරයව රජයට යිතිනේද. මැනේසිාව බලන්නක ඒකෙත් සමහරේ රජයට හිතිනද කිය. සහරය ඒටවල රජ ොත් ද යාහන සිංගපපුූර තින්නේ හැමෙක් මොඩල් කිය ොඩල්ලක් කෙත්තමයි රජඇති ්‍යපාර සහරවතියාගරන්නේ ඒ ඇවිල්ල තනි කරම පුද්ගලිකංශේ විදිී තමයි දුවන්නේ. ඒවගේම ඒක ප්‍රධහනම ගුණාංගයක් තමයි ඇත්තරම රජකොයි වෙරහත් ව්‍යාපාරල මදිහත්වෙන් නෑ කියනෙන. අපි මෙතනැති ව්‍යාපාරගෙන යද්දී සහ අපි ආකෘතියක් හඳුනල දෙද්දිී ඒ රටේතිවෙන ඒ රාජ්‍ය්‍යාත්‍රනේ තියන සංස්කෘතිය අත් බලන මේ ලංකාවවෙල්ලා පොඩිරගන්න පොඩි චෝඩි දෙයක් කරගන්න දන්න අඳනගෙනට කොල්ල එකක් බෙන්න්නඩුවන රටක් මයි මේක. ඉ ඒවගේ රටැවිල්ලා අපිටමෙක් මොඩල්ල එකක් ොලිම දාන්න කියයොත් ඒ දාන්ඩ පුලුවන් නමු ඒකෙන් ලබාගන්න පුලුවන් ප්‍රතිඵාලයාඩු නිසා සමහර පිට පුද්ගලි කරනය කරන්නමවා. කදාන කියලා කියනෙත් ඒ වගේම ආකෘතියක් මැලෙසියාගේ රටවලටති අපි ඉස්ර වීඩියෝලින් බලාපොරොත්තුයවා ටැමෙසෙක් දාානා මොඩල්ල එක ගැෙන දීර්ග විස්තරයක් කරන්න. නමුත් ලංකාවට මේ වෙලා්‍ය අශ්‍ය. දගලිරණය කරන්න සහර ආත අනිවාරෙන් අපටක්මැත්තෙන් වු සිද්ුවල මොද ඇත්තරම ලංකාේ රජය සම්පූර්යෙන් ංකොත්තලෙන්නේ ඔවුට මේ පාඩුලබන ව්‍යපහර වලට ගෙවන්නතියා රපියලක්ත් මහ ා්ඩාගර ජතත්තමයි මුදාවෙලදි ඉතින් කොම මෙචර පාඩුලබන ව්‍යාර අරගෙනයන්නේ නිසා සහර අතන පුද්ගලි කරණය කරන්නවා ඒඇැවිල්ල වැරදිවචනයක්හෝ නරකවචනයක්නවෙේ පුද්ගලිකංශයට අයිති කියල කියන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාවට පුද්ගලිකල් කිය වි්‍යාරක හදන්න්නවන කරලගෙන් අපි කියන විවසායක හදන්නවන ඔන්ට්‍රපනුවස හදන්නවන්න. අන්න ොන්ට්‍රපනුව සම ඇත්න පුදගලිකංශය කියලක කියෙ වනකවරදනේ ඕන්ට්‍ර පපනුසල ක කියල ඒ පුද්ගලක න්ට්‍රපනුස්ස හදන්නඒ න්්‍රපනුසට වශ්‍ය ව්‍යාපාර ස ඒ කරගය අවස්ථාව බද නන්නන නැත රජයකන දදිහත්නොත්තේ අත්තරම ලොක අමරකොර න්න ඒ නිසයි පුද්ගිකංශයක්ත්යක සබන්ධ වෙලා මේ රජේයට ඇති ව්‍යාපාර කල් නොමර ඉක්මනින්ම. ලබ දෙන හැබයි මෙතැති මතක් කරන්නන පුදගලිකාංශයයට ලබදිීල පුද්ගලි කරය කරනවා කියලා කියන්නට ඇමතිතුමා දන්න විශසස්මන් කෙනෙක් අරංඇවිල්ලා දනුදෙනුව රෑදුොල හට අස්සං කරන කරනන්න ෙවෙේ ොකද ඇමතිතුමා අරංගෙනවා කාහරි ඒ අරංඇවිල්ල ඉතාම කුණ කොල්ලට තරඟකාරී පදනකින් ගතුව ඇමතිතුමා දන්න කෙනෙක්ටම විා පාර විකරුණල ඒගෙනස් ගානත්සාක්විදාගන්න කරනන්න නෙවෙ. දගලි කරනය කරන කරවා කියලා කිය පුද්ගලිරණය කරනවා කියලා කියෙන පුද්ගලිකාංශයට ලබාදනවා වෙළඳපොලේ තරංගයක්ත් එක්ක ඉස්සරාටයන් වලඳපොලේ තරංගයක්ත් එක්ක තරද කාරී පදනම මත පුද්ගලිකාශයට ලබවාදී මතුතමයි පුදගලි කරනය කියන්නේ. එනිසා වැරදි වචනවල තේරමුණනොදගැෙන. රංවෙන්නඩ පා හමුණුත්තේම අපිට ර්ථක ප්‍රතිංස්ක කනනිස්සර කරගන්න බැරවවාඒ නි පුද්ගලි කරණය කියලා කියන්නේ නිවැරදියක් පුද්ගිකශන ලබාදුන්නුත්තමයි අපේ රටේ ්‍යාරකය හැදන්නේ අපේ විවසායක හැදන්නේ. හැබයි ඇමතිතුමාගේ විවසායකවනවෙේ අපිහදන්න සාමාන්්‍ය ජනතාව අතරින් විවාසායකය ගන්න ඕනේ. අරග කාරී පදනම මත එතකො තමයි මිලාඩු වෙලා ගුණාත්ම බාව වැඩිවෙන්නේ මේක ීඩියස් බලන්න කැමතින නිවාරයම ශනල සස්ක්‍රයි් කරන්න ල් න ියුබල විතරක් මේ ෆේස්බුක් ටික් ක් ලින්ඩන් ඇතුලු හැම සමාජ මාධ්‍ය ජාලා වෙබ්බඩවියකම අපි බලා ගන්නඩ පුළුවන්ඒ හැමේකම අපි පලෝ කරන්න මේවගේ මතත් වීඩිය එකින් පිහම්බේ.